ආයුබෝවන් අදත් අපි මේ පටන් ගන්න යන්නේ හරිදේ ටීවී හරිදේ පාසලේ ජපන් භාෂා පන්තියයි මිනසන් කොන්නිචිවා හරි එහෙමනම් අද අපි මුලින්ම ජිකෝ ෂෝකයි දෝයක්තේ ජිබුන්නු ජිකෝ ෂෝකයිවෝ තනින්නි ෂිමස්කා කොහොමද අපි මේ ජිකෝ ෂෝකයි කියන එක වෙනත් කෙනෙක්ට කරන්නේ अब मुकात ने मैं जिको शोक आय किया ले किया ने myself शोक आय किया ले किया ने मुकात शोक आय शिमस किया ने पादे तेरु मतमाय पुते अंधुन्ना देने मा ऐहे नाम जिको शोक आय थामान्ना अंधुन्ना ले देने मा एक तमे आप इंग्लिश भाषा ने किया ना myself थामाम पिलीबंद हैंडिंग नी मा इतिंग जापान भाषा वें सारल लेसर कनेक्ट තමන්ම හඳුන්වා දීමේදී අපි ගොඩක් දේවල් කියන්නේ නැහැ තමන්ගේ නම වයස කොහෙද වාසය කරන්නේ කියන ටික අපි කෙටියෙන් කියනවා එතකොට ඔයාලා දන්නවද අපි අපිට ප්‍රථම වතාවට මුණ ගැහෙන කෙනෙක්ට ප්‍රථම වතාවට ඒ කියන්නේ අපිට මීට කලින් එයාව මුණ ගැහිලා නැහැ අපි එයාව හම්බ වෙන්නේ ප්‍රථම වතාවට මුල් සැරේට එතකොට අපි එහෙම කෙනෙක්ට කියන වචනයක් තියෙනවා ජපන් භාෂාවෙන් ඒ වචනේ මොකද්ද ඉසුරිසන් ඔබෝ ඉතිමස්කා මතකයිද ඔයාට හජිමෙමස්තේ සෝ දෙස් හජිමෙමස්තේ අපි ජපන් භාෂාවෙන් කියනවා හජිමෙමස්තේ හමු වීම සතුටක් කොහොමද කියන්නේ අපි හජිමෙමස්තේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් උක කොහොමද කියන්නේ හවයි නයිස් ටු මීට් යූ Nice to meet you. Hajimemashite. අපි මුලින්නම් ඒ පුද්ගලයා හමුවනේ අපි මුලින්ම කරන අයිසත්ස. ඒ කියන්නේ සුබ පැතීම ආචාර ධර්මයේ තමයි Hajimemashite. ඊට පස්සේ අපි ජපන් භාෂාව ඉගෙන ගනිද්දී තවත් සුවිශේෂීම දෙයක් තමයි අයිසත්ස. අයිසත්ස කියලා කියන්නේ පුතේ ආචාර ධර්ම. ඒ වගේම සුබ පැතීම්. අපි උදේට කියනවා අපි ओहायो गोजाइमास केम बलान काटिए ओहायो गोजाइमास एक रिप्लाई का मुकाद केने कपट ओहायो गोजाइमास सुबह दैसनक पेवा गुड मॉर्निंग के लिए क्यों बट पास से अपने एक अट रिप्लाई करना कौन मदर ओहायो गोजाइमास अपित ने मत किए ना वा सुबह दैसनक पेवा ओके दी अपने जापान निगेन गानी दी जपान भाषा शिष्ट व्यवहार सह सामान्य व्यवहार केला देखा तीयन अभी मे ओहायो गोजाइमास कियन पद यहालुआतरे गुडा तमंट समीपयातरे भाविता करादि अपट तव विधियकट भाविता कराने पुलवांग एतमय सुरिपुते ओहायो 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 एना अपिते आलेक्ट कियन पुलवांग ओहायो हबे अपिते सेंसे कोचो सेंसे गुरुतुमा එමන්ත විදුහල්පති තුමත් එක්ක අපි මොකද කියන්නේ? ඔහයෝ ගොසයිමස්. අපි සෙන්සේට විදුහල්පති තුමාට කෝචෝ සෙන්සේට අපි කියනවද? ආයෝ. අපි කියන්නේ නැහැ නේද? මොකද අපි යාට ගෞරවයක් දෙනව නිතරම. අපි ජපන් භාෂාවෙන් කිව්වොත් ජිබුන් යෝරි මේ උවේ නොහිතෝ. අපි මේ කියලා කියන්නේ මොකද්ද? ඇස් වලට උවේ කියලා කියන්නේ මොකද්ද? උඩට ඇස් වලට උඩින් කියලා මොකද්ද මේ අපි අදහස් කරන්නේ Tamanට වැඩි ඇස් වලට උඩින් ඉන්න අය වයසින් වෙන්න පුළුවන් තත්වයෙන් වෙන්න පුළුවන් එහෙනම් ජිබුන් යොරි මේ උවෙන හිතතෝ හනසුතෝකි නේ අපි තේනේ ගෝව ස්කයිමස් ඒ කියන්නේ අපි ශිෂ්ට ව්‍යවහාරය අපි භාවිතා කරනවා ඒ හින්දා අපි සුබ පැතීම් කරද්දී උනත් ඔහයෝ ගොසයිමස් හරිම ශිෂ්ටයි ඔහයෝ යාළු අතරේ එවගේම අපි සුබ මධ්‍යහනක් කියන කොහොමද කියන්නේ? සුබ මධ්‍යහනක්? කොම්බන්බා. වැරදුනා නේද? කොන්නිචිවා දෙස් නේ. මම නිතරම කියනවා වැර දෙන්න ඕනේ අපිට භාෂාව හරියට හරි ගස්ස ගන්න. එහෙමනම් අපි සුබ මධ්‍යහනක් කියන එකට අපි කියන පදය තමයි කොන්නිචිවා. පුතේ ඔයාලා සුබ මධ්‍යහනක් වගේම මේකේ තව අදහසක් තියෙන මේක දන්නවද? हेलो निकमट हरी अपे जपान जाति के लंका टेविल्ला उदय कैविल अपिट किए नमा कोन्निचिवा आ अपि दान्ने ओहायो गोजाइमास कियलने ऐ मैं अपट कोन्निचिवा कियल केवे एहनं ऐये
හයි එහෙම නැත්නම් හෙලෝ කියන අයිඩියා එකෙන් තමයි අලුදේ ඔන්න ඇවිල්ලා අපි මුලින් දැක්කම කියනවා කොන්නිචිවා අපි ප්‍රථම වතාවට හමු වෙන්නේ නම් අපි කියනවා නයිස් ටු මීට් යු මුලින්ම හජිමේ මාස්තේ ඊට පස්සේ අපි හවසට එහෙමත් නැත්නම් සුබ සන්ධ්‍යාවක් වේවා කොහොමද අපි කියන්නේ කොන්නිචිවා සුබ සන්ධ්‍යාවක් වේවා කොන් වන්වා දෙස්නේ मस्कोशी मच्छिगाए ते मो दाइजोबु साइशो मच्छिगाए ते मो अतोनी ना रुतो खंतानी मो वकरियोनी ना रिमास अपे मुलिंग भैरदुना आटे पोड़ पोड़ पास्टे यारों को डापटे लेसी आटे मा तेरुंगा ने पुलवंगा कारे टे पात्ती नो एना ओहायो गोजाइमा सुबुदेशनक तेवा कोन्निचिवा सुबह मध्याह्न के मदत्तं हाय हेलो कोम्बांवा सुबह संध्या तो संदनी सांग करा हाजी में मशक का संदनी सांग जीवन नो जिको शो काई वो स्थे कुदासाय හරි සඳුනි සං අපිට වැරදි ටිකක් තියුණා. ඒ තමයි පුතා කිව්වා මුලින්ම කිව්වා පතශිව සඳුනි දෙස්. හැබැයි පුතේ අපි මුලින්ම Taman අඳුන්වල දෙනකොට අපි කියන වචනේ තමයි මුලින්ම අපි කියනවා හමුවීම සතුටක් කියලා හජිමේ මාස්තේ. ඊට පස්සේ අපි කියමු කොන්නිචිවා. පතශිව සඳුනි දෙස්. මම සඳුනි වෙමි. ඊට පස්සේ අපි කියනවා මගේ වයස අවුරුදු 9යි දෙස්ක සඳුනි සං. වයස කීයද ඔයාට? सो देने छोत मचिगे मस्त ऐना पोड करना अपिकेना मगे वायस और दाहाई अपिकेनवा पतशिव जु नाना साई देश हर लेसी मे वायस की तप इलाक मीट खाली पाड़ा मिली अभी गिन गिन तीयन थिंग अभी इलाक गणकरण दंडमन जपन भाषा मे अपट पहासुन लेसी एन अपट हदागन पुलवांग वायस ऐना जु नाना की आने दाहात एना एक जू नाना साई की पदते कपिट वायस दाहताई की हेदेन ए वगिम तम पुता वेरद्वा वासेकन स्थान मम गाल्य वासेकर अभी वासेकर इन्नवकन पदेट अन जपन भाषा में सुंदे इमा एना कुहेदपी वासेकर गाल्य स्थानेक वासेकर्णवना अनिवार्य में निपात पदे तमें पुते नी निपाते एनापीन वतशिव गोरुणी सुंदे इमास इत पश्य अनवा अमौंट अंदर दी एना माव पीलिगा अभी इकड़क वचने मुखद दोजो योर शिखु अनेगाशिमास ओक दोजो योर शिखु अनेगाशिमास मुल जपन भाषा विघिन गाने के नैक्ट मेक हरी दिगा दोजो योर शिखु अनेगाशिमास अम्मो हरी दिगा मे वचन ने पुते एक आपे हेदेन्ने अपि प्रनाउंस करान करान भाषा वा किगिन का नेदी आप एक නිතරම ශබ්ද කරන්න ඕනේ ශබ්ද කරද්දී මම නිතරම කියනවා පාඩම් කරද්දී වචන ශබ්ද කරන්න ශබ්ද කරන්න ශබ්ද සමග ලියන්න ශබ්ද සමග ලියද්දී ඔයාලට නැවතත් ඕගොල්ලෝ කියන වචනේ කනට ඇහෙනවා අපි ලියනවා අපිට ගොඩාක් හොඳට මතක තියෙනවා එහෙමනම් මේ දෝසෝ යොරොෂිකෝනේ ගයිෂිමස් මුල් ටිකේ ඔයාලට අමාරුයි හැබැයි ටික 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 පුරුදු වෙන්න මේක අපිට හරි ලේසි ඔය පදේ අපිට මෙහෙමත් කියන්න පුළුවන් යොරොෂිකෝනේ ගයිෂිමස් दोजो किन पदे इवत के लपट किया पुलवांग योरो शिको अने गायशी मस केलत किया पुलवांग दाइजो बुदेस मत्स गीवा मची गाय ना योनि शिमाशो अपि इलंग सरे इंदा वरदी ने नति वेन्न अपि हदा गमु ए त्सगी इसरी सांग जिगुन्नो जिको शो काई वो श्ते कुदासाय हाजिमे मस्ते कोनिचिवा वतशिवा इसरी देस वतशिवा जुरो कुसाय देस दोजो योरो शिको अने गायशी मस दे इसरी सांग वा दो कोनी सुंदे इमास का दो कोनी सुंदे इमास का
そうですね、まあ、イスリさんの場合はごめんなさい、あの名前の方が少し間違えしてしまいました。ポダマリイスリゲナマパタレウナエヘムナンアペイスリキウは、私はイスリです。私は16歳です。どうぞよろしくお願いします。プンチワキャカピンヘルナエムカッデゴールに住んでいます。ヘナンアプリキアンプラタマンインスターネネデママコヘダワセグランネゴールガーレエマタタンコロンボワーセーカネケネクタプリキアンプルワン。私はコロンボに住んでいます。私はガンパハに住んでいます。私はカラーピティアに住んでいます。エランアピタピワーセーカネエプレデシエナムユダラプタに住んでいますキエネカバビタカランプルワン。ハリエヘマナンアピイランゲタプラボーディア自分の自己紹介をやりましょう。こんにちは。私はプラボーディアです。私は18歳です。私はゴールに住んでいます。食。どうぞ。どうぞ。食。よろしく。よろしく。お願いします。マンムリマキューアゲ、アンティマチェニティンハリーディガイ。පටලැවෙනවා ටිකක්. හැබැයි පුතේ අපි කියන කියලෝක හදාගමු. ඒ වගේම මම තවත් දෙයක් ඔයගලන්ට මතක් කරන්නම්. මේ අපි වැඩසටහන බලන ඔයාලටත් හරිම ලේසියි මේ ජපන් භාෂාව ඉගෙන ගන්න එක. ඒ ඇයි? අපි සිංහල කතා කරන්නේ කොහොමද? ඒ සිංහල කතා කරන විදිහටම තමයි පුතේ අපි මේ ජපන් භාෂාව කතා කරන්නේ. අපි ඉංග්‍රීසි භාෂාව කතා කරද්දී පුංචි වෙනසක් සිද්ධ වෙනව නේද? අපි කතෘ කර්මය සහ ක්‍රියාව මම බත් කනවා කියන එක මම බත් කමි කියන පදේ ගත්තොත් අපි අපි මං ගිය වැඩසටහන් වලත් මම කියනව නිතරම ජපන් භාෂාව ඉගෙන ගනිද්දි ඒක වචන බහු වචන කියන එක අපි ගැන හිතන්නේ නේද? ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියන එක අපි ගැන හිතන්නේ. එහෙනම් මම බත් කනවා මම කියන්නේ වාක්‍ය කතෘ කතෘට පසු යොදන්න පාතේවා. බත් කියන්නේ වාක්‍ය කර්මය. එහෙමනම් කර්මයට පසු යොදන්න ජපන් භාෂේ නිපාතේ වෝ. ඒ වගේම කනවා කියන්නේ වාක්‍ය ක්‍රියාව. එහෙනම් ඔය විදිහටම තමයි අපි ජපන් භාෂාව කතා කරන්නේ. මම බත් කමි මම බත් කනවා අපි කියනවා. වතෂිව ගොහන්ව තබෙමස්. හරි සරලයි. හැබැයි අපි ඉංග්‍රීසි භාෂාවේදී නම් අපි ක්‍රියාව ඒ වාක්‍යයේ මැදට ගේනවා නේද? සබ්ජෙක්ට් එක ඊට පස්සේ වර්බ් එක ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක. හැබැයි අපි ජපන් භාෂාව ඉගෙන ගනිද්දී හරිම සරලයි. අපි සිංහල කතා කරනවා වගේම හරිම පහසුවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. මම හිතොත් සිත්තුමම ෂිමස් ඒ පොඩි ප්‍රශ්නයක් අහනවා. මම කොනෝ ප්‍රබෝධ්‍ය සම්වා නම් සයිදෙස්ක ප්‍රබෝධ්‍ය සම්වා නම් සයිදෙස්ක සෝ මා ඔ කනෝ සඳනිසන් නම් සයිදෙස්ක කනෝ ජෝවා ජුහස්සයිදෙස්. නිතරම භාෂාවක් ඉගෙන ගනිද්දි පුතේ මේ මම කියන මිමි වෝත්ස් කත්තේ කුදසයි ජීබුන්න මිමි මිමි කියලා කියන්නේ මොනවාද? කන. එහෙනම් කොන මිමි වෝ ඉච්චිබන් දායිජි නේ මෝ හොකනු ගායික කුගොනු කොතබග ඔබෙරුන් දත්තර වෙන විදේශ රටක භාෂාවක් අපි ඉගෙන ගන්නව නම් මෝ කොන වතෂි තචන මිමි මේ අපේ කන් දෙක සුගකු දායිජි දෙස් ගොඩක්ම වැදගත්. ඒ මොකද කනින් ඇහෙන තමයි අපි ඊළඟට මේ වචනේ මොකද්ද? ආ මට මොකක් හරි වචනයක් ඇහුණා බලමු මං සර්ච් කරලා. සෙන්සියාද වචනයක් කිව්වා මම මේ වචනේ දන්නවද? එහෙමනම් ඔන්න මම ප්‍රශ්නයක් අහනවා නන්සයි දෙස්ක. ඒ ප්‍රශ්නේ වලට අවබෝධ වුණොත් තමයි පුතේ ඔයා උත්තරේ දෙන්නේ. වයස කීයද? 17යි දෙස්. 17යි දෙස්. ජා මලිතසං ප්‍රබෝධ්‍ය සම්වා දොකොනි සුන්දේයිමස්ක? දොකොනි සුන්දේයිමස්ක මම මේ මොකක්ද අහන්නේ? ප්‍රබෝධ්‍ය දොකොනි සුන්දේයිමස්ක? සෝ දෙස් නේ. ප්‍රබෝධ්‍ය කොහෙද වාසය කරන්නේ? ගෝරුනි සුන්දේ ඉමස්. හරි සරලයි. නිතරම ඇහුම් කන් දෙන්න. තමන්ගේ ළඟ ඉන්න කෙනා ජපන් භාෂාවෙන් මොන හරි දෙයක් කතා කරනවා නම් එයා මොනවද කතා කරන්නේ? අපි මේක මතක තියාගෙනම අපි ඊළඟ දිලිනි සං. හජිමිමස්තේ. හජිමිමස්තේ. වතෂි වා දිලිනි දෙස්. වතෂි වා 17යි දෙස්. වතෂි වා ගෝරුනි සුන්දේ ඉමස්. සුන්දේ ඉමස්. よろしくお願いします。一番難しいんですね、それは。よろしくお願いします。えへむなん、ママ、いせらきゅうわげに、はじめましてけのまちね。えかさりゃいねえでけんね。えかさりゃいもかっで。プラタマバタワーって、はもの、
කෙනෙක්ට ආයෙත් මං සිත්සුමන් ශිමස් ප්‍රශ්නයක් අහනවා じゃ ඉසුන්නි සිත්සුමන් ශිමෂෝ このあおいブラウスを着てるお姉さんの名前は何ですか？名前は何ですか？ディリニです。ディリニですね。オッケー。ミニルパートブラウスが何いんね？あっかけなんもかっで。ディリニです。ディリニさんは何歳ですか？18歳です。同じ年ですね。このマリティさん、ディリニさん、プラボーディさんとあとサンドニさんは同じ年キャリムカッドサマーナワヤスで、このイスリさんだけはもう年下キャリムカッドワヤシンバーレ、年キャンネアピバヤセテアウルッドキャナダハサティナナシタキャンネパーレナバヤシンアドイエナ年下ですね。何歳ですか？16歳ですね。で、16歳っていうのは、2個下ね。でかっ、パーレイね。アウルドでかっ、アッカラ、年上、何木年下。はい、エヘムナン。次、マリティさん。はじめまして。こんにちは。まあ、少し待ってください。はじめまして。はじめまして。こんにちは。私はマリティです。私は17歳です。私はゴールに住んでいます。よろしくお願いします。OK。ボムハンダイ、マリティさん何歳ですか？17歳ですか。で、プロボディさんは18歳ですね。まだ誕生日は来ていません。たま、パンディネ、アビルネ、エヘマナン、失礼しました。この3人は同じ年です。18歳。目つんでないへなん。バイサウルドハータイ。で、マリティさんは17歳。アウルドダハタイ。この子は16歳。OK。もう一つ質問をします。サドニさん、あの子の名前は何ですか？マリティです。マリティさんは何歳ですか？17歳ですね。マリティさんはどこに住んでいますか？ゴールに住んでいます。アピカティアマ、あれ、ハリー、アマーウィン、ワーキー、ワン、ティマトミキー、ワマー、フィリガン、キエネガ。アピケム、バランド、コムティケネ。マンキー、ウォータパセ、エカサレア、カピケム。どうぞよろしくお願いします。もう一度言ってください。どうぞよろしくお願いします。よろしくお願いします。はい、なもんな、あだぴげなかった、こほむだはりさらららです。たまん、自己紹介、myself、たまんまこほむで、ペナッケネクタ、あどならでねきやら。えまな、あだたぴ、へまだんばげ、さらら、にぱたぱであきげながに。えたまいぷて、からまで。向かってめからまで消えるきやんね。おう、あぴめから消えるきやんね。せて、まで消えるきやんね。だっこ。あぴばらも、あぴこほむでめからまで消えな。ジャパンバーシャーティーのニパータパで、バービタからに消えら。じゃあ、この絵を見てください。で、ピントレディアバラン。スリランカ、私たちの国ですね。で、私たちはスリランカ人。あっぴ、スリランキケヨ。まん、たぷんちでは、こわりときやでんなん。え、たまい、おねえま、らたか、なま、ぴてぱせた、じん、きやばびたかろ、むかでべね。え、らて、じゃあてけや。え、なん、あっぴ、らたたまい、スリランカ。え、なん、スリランキケヨ、きらぴこはまでけやね。スリランカ人。アピジャパネットコムドプテキアネ日本エナンジャパンジャーティキアピコムディキアネ日本人アピテカキギナガナガタムプログダーディヴァリギナガナティノアピコムドコディエティキアンコニーラテコディエコキディスネエヘムナンハリジャスリランカスリランカ人日本日本人、え、わぎまたはポンチでやくままきやんなんわらて。おねえむ、らたか、なまくぴてぱせて、ごきえらあぼく。
එරටේ භාෂාව අපි කියනවා ජපානයට කියනවා අපි නිහොන් එහෙනම් ජපන් භාෂාව නිහොන් ගෝ හැබැයි අපි ලංකාවට කියන්නේ සුරි ලංකා හැබැයි අපේ ලංකාවේ භාෂාව හැටියට දෙන්නේ අපේ සිංහල කියලානේ එහෙනම් අපි ඒකට සාමාන්‍යයෙන් භාවිතා කරන හරිම වචනය තමයි පුතේ සුරි ලංක ගෝ කියන එක භාවිතා කරන්නේ නැහැ අපි කියනවා සිංහර ගෝ සිංහල භාෂාව කියන අදහසින් සිංහර ගෝ එහෙමනම් අපි කියමු ලංකාවේ සිට ජපානය දක්වා යනවා जापानी सीट श्रीलंका मदे श्रीलंका व दक्वा इकिमास यानवा चा सगी चा मिन्नागा गोरुनी सुंदे मास ने हम ओम गाले ने दवा से करने हरि ऐह नंग अपि ई लंगट बालम मैं मुकाद चा गाले सीट कोलंब दक्वा यानवा कौन बताके आने अपि गोरु गाले टापि की यानवा गोरु ऐ अपि मेरे का खाता कहना वाली नहीं आने विदेश वचन है क्या ने अपि गोल किए ने कापि गोरु किए ला अपि खाता कहना भाषा में घादा गाना ऐना अपि खाता कहना वाली नहीं है ना ऐना गोर करा दो कोमादे इकी मास का कोहे मेरे का यान वादे कोलंब दाखवा ऐना अपि ने कोरोंबो कोलंब किए ने कटापि किए ना कोरोंबो ऐना अपि किए ना कोरोंबो मादे इकी मास अपि मेहम क्यों हुआ गाले सिट कोलंब दाखवा अपि देंगे इससे लेके वो इकी मास යනවා අපි කියමු එනවා කොහොමද එනවා කියන පදේ අපි ජපන් භාෂාවෙන් කියන්නේ කිමස් අපි කියමු ගාල්ලේ සිට කොළඹ දක්වා එනවා ගෝරු කරා කොළඹ මදේ කිමස් සෝදිස්නේ ගෝරු කරා කොළඹ මදේ කිමස් කොළඹ සිට ගාල්ල දක්වා යනවා කොළඹ කරා ගෝරු මදේ එකිමස් අපි ඊළඟට බලමුකෝ චා කුකෝවා බියෝයින් දෙස් බියෝයින් කියලා කියන්නේ ජපන් භාෂාවෙන් රෝහල චා කුනුකෝවා මු බියෝකිනි නැත්තේ මස් මෙයා ලෙඩ වෙලා එහෙනම් මෙයා හහතෝ ගෙදර සිට රෝහල දක්වා යනවා අපි කොහොමද කියන්නේ උචි කරා පාසල ගක්කෝ දෙස්නේ චා කොනු ගකුසේවා මේ ශිෂ්‍යයා පාසලේ සිට ආ දුකමදේ කිමස්කා තොෂෝකන් දෙස්නේ පාසලේ සිට පුස්තකාලය දක්වා යනවා අපි කොහොමද කියන්නේ ගක්කෝ පරා තොෂෝකන් මදේ ඉකිමස් සෝ දෙස්නේ ගක්කෝ කරා තොෂෝකන් මදේ ඉකිමස් සිගි जा कोको मो उनाजी बाशो देसने गाको देसने चा सगीना बोलिशो वा पासले सिटे यूबिन क्योकु अभी मैं जापान भाषा में यूबिन क्योकु केल किया नहीं पुते थैपेल कार्याले ऐना अभी क्या मो पासले सिटे थैपेल कार्याले दक्पा याना गाको करा यूबिन क्योकु मादे इकिमास कित्तेवो काई नी इकिमास ने आयनां कोनो हितो वा सेंसे देवारी मासें गक्से ओके कोनो गक्से वा गक्को करा यूबिन क्यों कुमादे कित्तेवो काई नी इकिमास
ඒ කියන්නේ කිත්ති කියලා කියන අපි ජපන් භාෂාවෙන් මුද්දර. එහෙමනම් අපි කියනවා පාසලේ සිට තැපැල් කාර්යාලය දක්වා මුද්දර මිලදී ගැනීමට යනවා. අපි ඊළඟට ගෙදර ඉඳලා මෙයා ක්‍යෝතෝ දක්වා යනවා. ගෙදර සිට ක්‍යෝතෝ දක්වා යනවා. උචිකරා ක්‍යෝතෝ මදේ ඉකිමස්. හරි. උචිකරා ක්‍යෝතෝ මදේ ඉකිමස්. අපි මෙහෙම කිව්වොත් ගෙදර සිට ක්‍යෝතෝ දක්වා ෂින්කන්සෙන් බුලට් ට්‍රේන් එකෙන් යනවා. අපි කොහොමද කියන්නේ? සුපර්මාකට් යනවද? හරි අපි බලමු ඊළඟ. චා උචිකරා සුපා මදේ ඉකිමස්. උචිකරා සුපා මදේ ඉකිමස්. හරි දැන් පුතාලට මේ කරා මදේ කියන නිපාතේ තේරුණාද? එහෙනම් අපි ස්ථානයක් සිට ස්ථානයක් දක්වා යාමේදී මේ කරා මදේ භාවිතා කරනා වගේම මම තව පුංචි දෙයක් ඔයාලට කියලා දෙන්නම්. අවසානයේදී අපි වෙලාවක් සිට වෙලාවක් දක්වා, අපි කිව්වොත් 8 සිට 9 දක්වා පාඩම් කරනවා. අපි එතනදිත් මේ කරා මදේ කියන නිපාත පද භාවිතා කරනවා. ඒ තමයි හචිජි කරා කජි මදේ බෙන්කියෝ ෂිමස්. ඉතින් හරිම සරලයි. ඒ වගේම අද අපි ඉගෙන ගත්ත ජිකෝ ෂෝකයි තමන් පිළිබඳ හඳුන්වා දීම. එහෙනම් අපි තවත් දවසක මේ වගේ වැඩසටහනකින් ආයෙත් හම්බ වෙමු. වැඩසටහන ඉවර කරන්න කලින් අපි අද අඳුනා ගනිමු මාත් එක්ක එකතු වෙලා ඉන්නේ සුබකි ජපන් භාෂා පාසලේ ඉගෙන ගන්න ඒ සඳුනි කාව්‍ය, ඉසුරි උත්පලා, ඒ වගේම ප්‍රබෝධ්‍යා මදුමාලි, දිලිනි ජයසේකර සහ මලිති ෆොන්සේකා. ඉතින් දුල පුතාලා ආයෙත් මේ වගේ වැඩසටහනකින් හම්බ වෙමු. අපිව බලන් ඉන්න ඔයාලටත් අපිත් සමග සම්බන්ධ වෙන්න ඕන නම් අපි ලිපිණය තමයි හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල. ඒ වගේම අපේ දුරකථන අංක තමයි 0777321 3966. 0777321 3966. එහෙනම් මිනසං මතායිමෂෝ සයනරා.